අර උදව් වෙන්න ගමන් ඇවිල්ලා මෙයා ඇඟිලි දානවා. මැලිබන් ඉඟුරු බිස්කට් එක තේ දෙන්න. මැලිබන් ඉඟුරු බිස්කට් තේ දෙක මරු ඉඟුරු. කියන්නේ මම මගේ මම දේවල් කරන පිළිවෙලක් තියෙනවානේ. මෙයා ඊට වඩා ඒක ලයික් එක්ස්පෙක්ට් කරනවා. යාට ඕනේ හැම එකම අර නීට් ඇන්ඩ් ටයිඩි වෙන්න. සමහර වෙලාවට කුස්සියට එන වෙලාවල් තියෙනවා. එතකොට නම් මට තරහ යනවා. මොකද දැන් කුස්සිය වැඩ ඔක්කොම මමනේ කරන්නේ. එතකොට මම උයලා කරලා ඔක්කොම ඉවර පස්සේ තමයි අස්පස් කරන්නේ. අර උයව වෙන්න ගමන් ඇවිල්ලා මෙයා ඇඟිලි දානවා අස් කරන්න පටන් ගන්නවා. එතකොට නම් ඒ මොනස උදව්වටනේ? ඒ මං කැමති නෑ ඒ උදව්වට. ඒත් බැනුම් ගාලා එනවා. මම කියන්නේ සමහර same scenario. ඔව් මං ආස නැහැ එම මගේ වැඩ කරනකොට ඇවිල්ලා ඇඟිලි ගහලා උදව් කරනකොට ඒක හරියන්නේ නෑ. හැබැයි ඉතින් මම දෙනවා වැඩ. මං කියනවා මම මේ කරාට පස්සේ ඇවිල්ලා කරා. හොදා කරනවා ගෙදර. ගෙදර වැඩ කරන්නේ නෑ කරන්න කරන්නේ මේ මේ එහෙම 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 ඉඳලා තමයි ඉන්න පුළුවන් හොඳේ. නැත්තම් එහෙම නැත්තම් ඉන්න බෑ. Thank you. දැන් ඉෂාර මෙතන මෙහෙම කතාවක් තියෙනවා. පෞල් ප්‍රශ්න. මේ මට කියනවා ක්‍රිෂාන් කොහමද මේ ශෂාත්‍රිගෙන් අර කියන්නේ මේ මේක වෙනවද කියලා ඇහුවේ කොහෙද? පල්ලියේ. කොහොමද ඇහුවේ? ඒක ඇහුවේ කියන්නේ ඉතින් කපුවා දිනක්ෂි නේ? ඔව්. දින අපි හම්බුණා ඊට පස්සේ දිනක්ෂි කතා කරන්න ගිහුවන පස්සේ අපි දෙන කතා කරේ හිටියේ මොකද අපි දෙන්නම කවදාකත් එහෙම දෙයකින් කතා කරලම නැහැ ජීවිතේ නේ. අදහස තිබිලවත්. ඊපස්සේ අපි කතා කරලා ඉස්සලම ගියේ කොච්චිකාරේ සෙනන්තනිස් පල්ලියට ගෙනිච්ච මොකද දෙවියන් ඉස්සරහ තමයි කියන්නේ කිව්වේ ඒක කරවද නැද්ද අරියට මේක කියලා. ඒකේ මේ දිනක්ෂි දෙපළස් තියෙනවා. නෑ නෑ නෑ. දැන් අපි කොහොමත් පොඩ්ඩක් මේ අපි දෙන්න ගොඩක් ඒ පැත්තට ලැබී ආගමට ඉතින් ශෂාදිරිට උණුනේ පල්ලි ඉස්සර දිවයන් ඉස්සරහම පුරුදු දෙන්න එතකොට අපි දෙවන්ට බයයි නේද? ඒ දෙව බය තියාගෙන තමයි ප්‍රශ්න ඇහුවේ. නෑ බෑ. ඒක හොඳයි. පල්ලි ඉස්සරහම පොරොන්දුක් වුණා. තාම හා කියන්නේ නැහැ.